समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु अग्गमोक्कदं धम्मस्सवनकालो अयं भदन्ता धम्मस्सवनकालो अयं भदन्ता धम्मस्सवनकालो अयं भदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् सति सम्पजान्ये भिक्खवे असति संपजान्य विपन्नस्स हतूपनीसं होति हिरोत्तप्पं हिरोत्तप्पे असति हिरोत्तप्प विपन्नस्स हतूपनीसं होति इंद्रिय संवरे असति इंद्रिय संवर विपन्नस्स हतूपनीसो होति सीलं सीले असति सील विपन्नस्स हतूपनीसं होति सम्मा समाधिं हि असति सम्मा समाधि विपन्नस्स हतूपनीसो होति यथा भूत ज्ञान दर्शनं असति यथा भूत ज्ञान दर्शन विपन्नस्स हतूपनीसो होति निब्बिदा विरागो असति निब्बिदा विराग विपन्नस्स हतूपनीसो होति विमुक्ति ज्ञान दर्शनं ति मेम विहारस्थाने आदिपतित्वे दरन वगेम अपे अपिट भूम हितवात मेरटे विचित्र धर्मदेशके अन्वहांसे नमक वसें कागेत प्रसादेट පත්වෙච්ච අපේ පරම පූජනීය මිරිස්සේ පඬිතහාඳුරන් වහන්සේ ප්‍රදාන සද්දි විහාරික අන්තේවාසික ස්වාමින් වහන්සේලාගෙන් අවසරයි සදහබර වාසනාවන්ත පින්වත්නි අද අපේ ලෞතුරා බුදු පියාණන් වහන්සේගේ උතුම් තෙමගුල සිහිපත් කරන වෙසක් පොහොය දිනයයි වෙනදාට වඩා ලංකාවේ පින්නතුන් බොහෝ දෙනෙක් සිල් සමාදම් වීම ආදී විවිධ පුණ්‍ය කර්මයන්හි යෙදෙන සුවිශේෂ දවසක් වශයෙන් අද ලංකාවේ අපි වෙසක් දිනය සමරන්නේ ලංකාව විතරක් නෙවෙයි ලෝකෙම විශේෂ දිනයක් බවට ලක්ෂ්මන් කදිරගාම රැමතුමාගේ මූලිකත්වයෙන් වෙසක් දිනේ ජාත්‍යන්තර නිවාඩු දිනයක් බවට පත් කර බව පසුගිය කාලේ මේ ඇත්ත දන්නවා. ඒ වගේම මෙවර එක්සත් ජාතීන්ගේ වෙසක් උත්සවය ලංකාවේ තමයි යෙදිලා තියෙන්නේ. ඒ නිසාත් මෙවර ලාංකිකයන්ගේ සුවිශේෂ ප්‍රබෝධයක් වෙසක් නිමිත්තෙන් තියෙන බව පේනවා. ඉතින් ඒ නිසා අද අපේ පඬිතහාමුදුරන්ගේ මෙහෙවීමෙන් සිදුවෙන මෙම ස්ථානයේ සදහෙති පින්නතුන් බොහෝම ශ්‍රද්ධාවෙන් ඕනෑකමින් විහාරස්ථානෙට මහවැස්සෙම ඇවිල්ලා පෙහෙවස් සමාදන් වෙලා දැන් සූදානම් වන්නේ ලෞතුරා බුදු පියාණන් වහන්සේට ප්‍රතිපත්තියෙන් පිදීමටයි. ඉතින් ඒ නිසාවෙන් අද මන් තෝරාගෙන තියෙන්නේ අංගුත්තර නිකායේ 5 වෙනි පොතේ සඳහන් වෙන 340 වෙනි පිටුවේ සඳහන් වෙන පින්නතුනි සති සම්පජඤ්ඤ සූත්‍රයයි. මේ සූත්‍රය බොහෝම කල්පනාවෙන් හොඳට තේරුම් ගත යුතුයි. ඉතින් ඒ නිසා තමයි මම ওই සූත්‍රයේ මුල් පාදයේ මුල් කොටස පළවෙනි ඡේදය තමයි ওই දේශනාවේ මාතෘකා වශයෙන් දේශනා කළේ. අපේ ලංකාවේ ඉන්න හුඟ දෙනෙකුට සිහි කල්පනාව නැහනේ නේද? ඉතින් ඒ නිසා සිහිය ගැන කියවෙන සූත්‍රයක් තමයි ওই සිහිය කියන එක පින්නතුනි සරණට්ඨේන සීලං සති කියලා සිහි කිරීමේ අර්ථයෙන් තමයි සතිය කියලා කියන්නේ. එතකොට මේ සතිය සම්පජඤ්ඤයක් වෙන්නේ කොහොමද කියලා බලනකොට අටුවාව පෙන්වලා දෙනවා. සිහියෙන් යුක්ත දැන ගැනීම
සති සම්පජඤ්ඤයයි. ඒ ඇති කරගන්න සිහිය නැත්තම් සති සම්පජඤ්ඤයේ ප්‍රධාන වශයෙන් පින්නතුනි මනුෂ්‍යයාගේ සාංශාරික විමුක්තිය සඳහා හේතු වෙන සුවිශේෂ දෙයක් වශයෙන් උයි පෙන්වා දීලා තියෙනවා. සිහිය ප්‍රධාන ලක්ෂණ දෙකක් තියෙනවා. මොනවද ඒ ලක්ෂණ දෙක? ඔව්. මතකයි තු කියන්නේ සිහියේ ලක්ෂණ මොනවද? කාටද මතක? සිහියේ තියෙන ප්‍රධාන ලක්ෂණ දෙකක් මොකක්ද ඒ? කව්? සිහිය හරියට දොරටුපාලය වගේනේ. දොරටුපාලය මොකද කරන්නේ? රජ්ජුරුව හමු වෙන්නේ නැ හැම දිනම රජ්ජුරුව ගැනට එක් කියන්නේ නැ. ආවට පස්සේ මොකද්ද නම මොකද්ද ගම මොකද්ද කොහේ ඉඳලාවේ මොකද්ද කාරණේ සේර විස්තර අහන නේ ආලා අදනම් දුරකථන නමතුමක් දීලා ඊට පස්සේ තමයි යන්න දෙන්නේ ඒ කාලේ මොකද කරන්නේ පණිවිඩ කරුවෙක් යවනවා යවලා මෙහෙම කෙනෙක් ඇවිල්ලා ඉන්නෝ එවන්නද එවන්නේ කිව්වොත් විතරයි යවන්නේ එපයි කිව්වොත් එහෙම රජ්ජුරුව නැ රජ්ජුරුව සත පිළා මොකක් කරි කියලා යවන්නේ යවන්නේ ඒ වගේ මේ අපේ සිහියට පින්නතු නැත්තම් අපේ හිතට එන අරමුණු මේ හොඳ ඒවා මේ නරක ඒවා කියලා වෙන් කරගන්න ගතියට ඒක තෝරා ගන්න ස්වභාවයට අපි කියනවා මොකද්ද කියලා අපිලාපන ලක්ෂණය අපිලාපන ලක්ෂණය කියන්නේ පින්නතුනි හොඳ නරක තේරුම් ගන්නා ස්වභාවයටයි හොඳ දේ පමණක් ඇතුළට ගන්නා ස්වභාවයට අපි කියනවා උපගන්හන ලක්ෂණය එතකොට අපිලාපන සහ උපගන්නන කියලා සිහියේ ප්‍රධාන ලක්ෂණ දෙකක් තියෙනවා එතකොට මෙන්න මේ කියන සිහිය ඇති වෙන්න බලපාන ප්‍රධාන කරුණු හතරක් තියෙනවා අපිට සිහිය ඇති වෙන්න බලපාන ප්‍රධාන කරුණු හතරක් තියෙනවා කාටද මතක ඔව් සිහිය ඇති වෙන්නේ කොහමද දැන් උඟ දෙනකොට සිහිය නැහැ කිව්වනේ ඈ සිහිය ඇති කරගන්න බලපාන ප්‍රධාන කරුණු හතරක් තියෙනවා කාටද මතක ඔව් සතර සතිපට්ඨානේද ඒ සිහිය පිහිටුවීමනේ ඒ සිහිය පිහිටු ඔව් මොකෙන්ද සිහිය ඇති වෙන්නේ සිහිය ඇති වෙන ප්‍රධාන කරුණු හතරක් තියෙනවා කාටද මතක ඈ ආරි ඒක එක කොටසක් විතරයි එක කොටසක් විතරයි ඒක එක කොටසකත් කොටසක් කොටසකත් කොටසක් අනු කොටසක් යන ඕනයි යන බව දැනගන්න ඉන්නවයි ඉන්නව කියලා දැනගන්න ඒ වගේ නේද එතකොට මෙතන තියෙන ප්‍රධාන කරුණු හතරක් ඈ පළවෙනි එක මොකක්ද සති සම්පජඤ්ඤය දෙවෙනි එක මුට්ටස්සති පුජ්‍යල පරිවර්ජනතාව තුන්වැනි එක උපට්ටස්සති පුජ්‍යල සේවනතාව හතරවැනි එක තදදි මුත්තතාව අර තියනවද ඈ අර තියනවා නම් කියන්න බලන්න මොකද්ද සති සම්පජාඤ්ඤය කියන්නේ ඔය සිහිය තමයි මේ ඔක්කොම කතා කරන්නේ හරිම බෑ අපිට හරියට ඉලක්කෙට කියන්න ඕන නේද මෙන්න මේකයි හාඳුන සති සම්පජාඤ්ඤය කියන්නේ නේද සති සම්පජඤ්ඤය කියන එකත් ප්‍රධාන කොටස් හතරක් තියෙනවා හරිද සිහියෙන් යුක්තව දැන ගැනීමනේ සති සම්පජඤ්ඤය කියන්නේ එතකොට සිහියෙන් යුක්තව දැන ගැනීම ප්‍රධාන කොටස් හතරක් තියෙනවා පළවෙනි එක මොකද්ද සාත්තක සම්පජඤ්ඤය දෙවෙනි එක සප්පාය සම්පජඤ්ඤය තුන්වෙනි එක ගෝචර සම්පජඤ්ඤය හතරවෙනි එක අසම්මෝහ සම්පජඤ්ඤය අහලා තියෙනවද පළවෙනි සාත්‍යක සම්පජඤ්ඤය සාර්ථක වෙනවා කියන එක දැන් මේ අත්ව භාවනාවට කැමති අය භාවනා කරන්න ඉස්සෙල්ල මේ අත්ව කල්පනා කරන්න ඕන මගේ භාවනාව ප්‍රතිඵල දායක එකක් වෙන්න නම් මං කළ යුතු භාවනාව මොකක්ද මට තියෙන්නේ රාග චරිතයක්ද මට තියෙන්නේ ද්වේෂ චරිතයක්ද මට තියෙන්නේ මෝහ චරිතයක්ද මට තියෙන්නේ සද්දා චරිතයක්ද මට තියෙන්නේ බුද්ධි චරිතයක්ද මට තියෙන්නේ විතර්ක චරිතයක්ද රාග චරිතයක් තියෙන කෙනාට නම් අසුභ භාවනාව ද්වේෂ චරිතයක් තියෙන කෙනෙකුට නම් මෛත්‍රී භාවනාව මෝහ චරිතයක් තියෙන කෙනෙකුට නම් ආනාපාන සති භාවනාව සද්දා චරිතයක් තියෙනවා නම් බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති ඒ වගේම බුද්ධි චරිතයක් තියෙනවා නම් මරණානුස්සති උපසමානුස්සති
විතර්ක චරිතයක් තියෙනවා නම් මොකද භාවනාව? ආනාපාන සති. නේ? ආනාපාන සතියේ සතිපට්ඨානේ උගන්වන්නේ පින්නොතුනි සතිපට්ඨාන සූත්‍රයේ ආනාපාන සතියේ මුල් කොටස විතරයි. නේද? ආනාපාන සතිය සතෝ අස්සසති සතෝ පස්සසති දීගං වා අස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාති දීගං වා පස්සසන්තෝ දීගං පස්සසාමීති පජානාති රස්සං වා අස්සසන්තෝ රස්සං අස්සසාමීති පජානාති රස්සං වා පස්සසන්තෝ රස්සං පස්සසාමීති පජානාති ඔයි කියන කොටස් තමයි මේ මෝහ චර්තයේ සහ විතර්ක චර්තයට සප්පාය වෙනවායි කියලා හිතෙන් පෙන්වලා දෙන්නේ නේද එහෙම නැතුව මේ ආනාපාන සතියට එහාට කියව තියෙන සබ්බකාය පරිසංවේදී අස්සසිස්සාමී සික්කති සබ්බකාය පරිසංවේදී පස්සසිස්සාමී සික්කති ඔහොම කියලා තියෙනනේ නේද පස්සම්බයං කාය සංකාරං චිත්ත සංකාර පරිසංවේදී ඔහොමම තියෙනනේ ඒවා මේ පින්නතුනි මේ මොකද්ද මෝහ චරිතයකට එහෙම නැත්නම් විතර්ක චරිතයකට සප්පාය වෙයි කියලා මෙතන අදහස් කරන්න නැති බවයි අටුවාවට අනුව පේන්නේ නේද ඉතින් ඒ නිසා මෙන්න මේ කියපු තමන්ට මේ සාර්ථක මම සාර්ථක වෙන්නේ කොහොමද භාවනාවෙන් මට ප්‍රතිඵල ලැබෙන්නේ කොහොමද කියලා දැනගන්න නම් තමන් කර්මස්ථාන භාවිත කරන්න ඉස්සෙල්ලා කර්මස්ථාන පුරුදු කරන්න ඉස්සෙල්ලා තමන්ට සුදුසු භාවනාව මොකක්ද කියලා තමන් මූලිකව තීරණය කරන්න ඕනේ සාර්ථක වෙන්නේ මොකකින්ද කියලා නේද? එතකොට කෙනෙකුට එක එක්කෙනාට තියෙන හැකියාව වෙනස්. ඒ හැකියාව අනුව තමයි තමන් ඒ භාවනාවේ යෙදෙන්න ඕනේ. නේද? ඊළඟ එක බලන්න. සප්පාය සම්පජඤ්ඤ. සප්පාය කියන්නේ මොකද? සුදුසුයි. නේද? අපිට යමක් සුදුසුයි කියලා අපි තීරණය කරන්නේ කොහොමද? යමක් සුදුසුයි කියලා තීරණය කරන්න පින්නතුනි මූලික වශයෙන් කරුණු තුනක් බලන්න ඕනේ කියලා බුද්ධහාරු උගන්වනවා. පළවෙනි එක මොකද්ද? මොකද්ද සුසුයි කියලාද බලන්න තීරණය කරන්නේ. සිතුවිල්ල බලන්න ඕනේ. දෙවෙනි එක මොකද්ද? කරන ක්‍රියාව බලන්න ඕනේ. තුන්වෙනි එක මොකද්ද? ප්‍රතිඵලය බලන්න ඕනේ. යම් කෙනෙක් සමන්ට සුසු වෙන්න. නේද? යස්ස මොකද්ද? ධම්මපදේ පටන් ගන්න තැන තියෙන්නේ මනසාචේ පදුට්ඨේන වාසතිවා කරෝතිවා තතෝ නං දුක්ඛමන් වේති. දුක්ඛ මන්නේති ඡායාවර වයින්ද ඔන්න වරදනෝ සිහිය නැති වෙලා යනවා නේද සතියෙන් වැඩේ කරන්න ඕනේ නැත්තම් සේරම අවුල් වෙනවා නේද යථාපලක් නික්කිත්තේ ඒවන් දිරයේ ඉදිච්ච කෙඩියා බිමට වැටෙන්න වගේ බුදුහාඳුනගේ බඩ බොරු කරොත් සම්පූර්ණ අපායන ඒ නිසා හොඳට කල්පනාවෙන් ඕන කියයි නේද ඉතින් ඒ නිසා අපි කරන්න එක මොකද්ද ප්‍රදූෂිත වූ සිතින් කියනවද කරනවද ඒව නරකයි නේද හරකා පසුපසේන රියසක වගේ අපිට වැරදි ප්‍රතිඵල දෙන්න මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා තතෝනම් සුඛමන් වේති ඡායාවනපායි නේද ප්‍රසන්න වූ සිතින් යමක් කියනවද කරනවද ඒව තමන්ට යහපත පිණිස පවතිනවා නේද හරියට සෙවණැල්ල වගේ මතකයිනේ ඔන්න දැන් සිතුවිල්ල දෙවෙනි එක මොකද්ද ක්‍රියාව තමන් යම්කිසි ක්‍රියාවක් කරනකොට අත්‍යබ්භ්‍යාබාධාපි සංවත්තේය පරබ්භ්‍යාබාධාපි සංවත්තේය උභයබ්භ්‍යාබාධාපි සංවත්තේය තමන්ට නරක පිණස පවතිනවද අනේකාට නරක පිණස පවතිනවද දෙපැත්තටම නරක පිණස පවතිනවද ඒව නරක ක්‍රියා තමන්ට යහපත පිණිස පවතිනව නම් අනේකාට යහපත පිණිස පවතිනව නම් දෙපැත්තනම යහපත පිණිස පවතිනව නම් ඒවා හොඳ ක්‍රියා. පැහැදිලිනේ? ඔව්. එතකොට පින්නතුනි ඒ නිසා උගන්වන්නේ කොහොමද මෙන්න කරන ක්‍රියා. විවතින් උදාහරණ කියන්න ඕනේ නැහැ නේද? මෙයාට දන්නෝනේ නේද? මං අමුතුවෙන් විස්තර කරන්න ඕනේ නැහැ. කැඩලුවක් තියෙනවා නම් අහන්න පුළුවන් මොකද්ද හාඳුරු ඒ කිව්වේ කියලා. මට කිසිම දවසක කේන්ති යන හාඳුරු කෙනෙක් නෙමෙයි. ඒ නිසා මේ අතට තේරුන්නේ නැත්නම් ඕන තරම් අහන්න පුළුවන්. මම හිතන් ඉන්නේ හොඳට තේරෙනවායි කියලා. සද්ද නැතුව ඉන්නකොට. නේද? තේරුන්නේ නැත්නම් කියන්න ඕන හාඳුරු මොකද්ද ඒ කිව්වේ කියලා අහන්න ඕනේ. එතකොට තමයි මම ආයි කියලා දෙන්නේ. මොකද එකම කරුණ නිතර නිතර කියන්න ඕනේ නැති හින්දා මම මේ කියාගෙන මූලිකව විස්තර කරගෙන යනවා. හොඳද? දැන් මේව තේරෙන ඕනේ. අනිත් එක තමයි ඵලය. ඵලය මොකද්ද? යස්ස අස්සුමුකෝ රෝදං විපාකම් පටිසේවති.
යම් කිසි ක්‍රියාවක් කරාම ඒකේ ප්‍රතිඵලය ලැබෙන්නේ අන්න අන්න නැතන් කම්මං කතං සාදු වේ මොහොත නැහැ යස්ස පතීතෝ සුමනෝ විපාකම් පරිසේවති යම් කිසි ක්‍රියාවක් කරාම ඒකේ ප්‍රතිඵලය සිනා මුසු මූණෙන් නම් ලැබෙන්නේ තංච කම්මං කතං සාදු වේ මොහොත නැහැ එතකොට දැන් මං සාත්තක සම්පජඤ්ඤය කියලා දුන්නා ඊළඟට සප්පාය සම්පජඤ්ඤය සුදුස්ස කොහොමද තේරුම් ගන්න කියලා කියලා දෙන්නු අපිට සුදුසු දේ කරන්න ඕන නේද හැම එක්කෙනාටම සුදුසු දේවල් තියෙනවා හාමුදුරු කෙනෙක් නම් හාමුදුරන්ට සුදුසු දෙයක් තියෙනවා බෞද්ධයෝ නම් බෞද්ධයන්ට සුදුසු දේ තියෙනවා අම්මා කෙනෙක් නම් අම්මට සුදුසු දේ තියෙනවා තාත්තා නම් තාත්තට සුදුසු දේ තියෙනවා ඒ වගේ එක එක්කෙනාගේ භූමිකාව අනුව සුදුසු දේක් තියෙනවා ඒ සුදුසු දේ දැනගත්තට පස්සේ තමයි ඒ කටයුත්ත කරන්න පුළුවන් පැහැදිලි නේ ඊළඟ කාරණය තමයි ගෝචර සම්පජඤ්ඤය ගෝචර සම්පජාඤ්ඤ කියන එක තමයි මේ මෑණිවර මුලින් කිව්වේ බුද පොතේ තියෙන්නේ ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ සම්පජානකාරී හොත යනකොට එනකොට කනකොට බොනකොට මේ හැම දෙලාවෙම සම්මිඤ්ඤිතං වා බාහං පසාරෙය්‍ය පසාරිතං වා බාහං සම්මිඤ්ඤෙය්‍ය නේද අකුලපු අද් දෙක දිගහරිනකොට දිගහරුපු අද් දෙක අකුලනකොට නොය උච්චාර පස්සාවකම් මේ වැසිකිලි කැසිකිලි යනකොට කතා බහ කරනකොට මේ හැම වෙලාවකම සී කල්පනාවෙන් ඉන්න ඕන. දැන් මණ්ඩලාරාම වාසී තිස්ස බූති වගේ නමක් තියෙන හාමුදුරු කෙනෙක් මට මතක නැහැ අටුවාවේ තියෙනවා. ඒ හාමුදුරුව මේ පිණ්ඩපාතේ යන්න යනවා. ගිහිල්ලා මේ ගමෙන් එළිය පිණ්ඩපාතනේ ගමෙන් එළියට යනවා. යන්න යනකොට ටික දුරක් ගිහිලා ආපසට එනවා. ආපහු ටික දුරක් ගිහිලා ආපසට එනවා. දැන් මිනිස්සු බලනවා මේ හාමුදුරන්ට පිස්සුදයි කියලා. මොකද මෙන්නේ මේ හාමුදුරුවන්ට යනකොට ටික වෙලාවක් යනකොට කර්මස්ථානේ අවතක වෙනවා. ආපහු ඇවිල්ලා සීකරගෙන තමයි යන්නේ. එක හාමුදුරු කෙනෙක් භාවනා කරමින් ඉන්නකොට හොරු මුලකට අහු වුණා. අහු වුණාට පස්සේ මේ හාමුදුරුව මේ කිව්වා මට මේ එකරයක් දෙන්න ඔයාලට මං මගේ ජීවිතේ බාර දෙනවා කියලා. ඉතින් නෑ නෑ අපිට ඔයා විශ්වාස නෑ කිව්වා. පස්සේ මොකද කරන්නේ කකුලේ ගලකින් කකුල කඩාගෙන නේද ඒ විදියට භාවනා කරලා එදා රහත් වුණා කියලා දිනන. ওই වගේ වාක් කතන්දර අටුවා බලනකොට පේනවා නේද? මේවෙන් කියන්නේ තමන් පවත්තන මේ ඉරියව් බොහෝම සී කල්පනාවේ කතා කරනකොට යනකොට එනකොට නිදා ගන්නකොට නේද? වැසිකිලි කැසිකිලි යනකොට හැම අවස්ථාවකම සී කල්පනාවෙන් කරන්න ඕනේ. මොකද අපි සී කල්පනාවෙන් තොරව එක වචනයක් කිව්වොත් ආයි ඇත්තුලවාවත් ඒ වචනේ ඇද්ද ගන්න බෑ. කියුවත් කිව්වම තමයි නේද කළොත් කළාම තමයි කෘතශ්‍ය කරණං නාස්ති කරාට පස්සේ ආවව කියන්න දෙයක් නැහැ නේ ඒ නිසා අපි හොඳට කල්පනා කරලා ඕන කතා කරන්න හොඳට හිතලා ඕන කටයුතු කරන්න සී කල්පනාවෙන් තොරව කළොත් අන්න ගෝචර සම්පජාඤ්ඤ කියන එක නැති වෙලා පැහැදිලිද ඊළඟ මොකද්ද අසම්මෝහ සම්පජාඤ්ඤ මොකද අසම්මෝහ සම්පජාඤ්ඤ කියන්නේ අවමෝහයෙන් කිරීම නේද නේද අසම්මෝහය කියන්නේ මෝහයෙන් තොර වෙනවා කියන එකනේ හොඳට කල්පනා කරලා ඕන වැඩ කරන්න ආවට ගියාට නේද ගජස්නාන මිවක්‍රියා අල්දිනවා ගජස්නාන මිවක්‍රියා කියන්නේ අලියා නාන්න වගේ දැන් සමහර අයගේ වැඩ එහෙමනේ මේ වැඩේ පටන් ගෙන ඩිංගත්තම් කරගෙන තව එකක් ඔහොමනේ දැකලාද නේ දැන් අපේ ඉස්කෝලවල ඉගෙන ගන්න ළමයි බලන්න හුඟ දෙනෙක් එහෙමනේ දැන් ඔන්න උදේ පාන්දර නැගිටලා ඔන්න සිංහල අභ්‍යාසයක් දීලා තියෙනවා අභ්‍යාස කරගෙන යනවා ටික වෙලාවක් යනකොට මතක් වෙනවා ඔන්න මේ ගණන් හදලා තියෙනවා කියලා අරක පැත්තකින් තිබ්බා ඒක ටිකක් කරා ගණන් පොත ගන්නවා ගණන් හදනවා එහෙමනේ එක වැඩක්වත් හරියට කරන්නේ නැහැ ඒකනේ දැන් ඉන්න අපේ ළමයින්ට හුඟ දෙනෙකුට දැනුම නැත්තේ නේ ඉස්සර හිටියේ මිනිස්සු බලන්න අට පාස් වුණාම ඉස්කෝලේ උගන්වන්න ගන්න දැන් බලන්න උපාධි පාසල ඉස්කෝලේ උගන්වන්නාම නේ දැනුමේ වියකීමක් තුනේ ඉස්සර බලන්න ත්‍රිපිටකේ මුළු ත්‍රිපිටකේම අපි හාඳුනන කටපාඩම් තේ පිටක බාඩක ත්‍රිපිටකේම කටපාඩම්ෙන් කියනවා නේ දීග බහනක දීගනිකායම කටපාඩම්ෙන් කියනවා මජ්ක්‍ධිම බහනක මජ්ක්‍ධිමනිකායම කටපාඩම්ෙන් කියනවා අභිධම්ම බහනක ජාතක බහනක ධම්මපද බහනක මේ ඔක්කොම කටපාඩම් ඇත්තෝ දැන් ඉන්නවද කවුරුත් තේ පිටක බාන කහාඳුරු කෙනෙක් බලන්න ඈ
දෙනෙකුට එහෙමයි නේ මොකද අන්න බලන්න ඉස්සර මිනිස්සුන්ට හරියට දැනුම තිබුණා ඒ කට්ටිය මේ දැන් අපේ අපේ හාමුදුරුවනත් පින්නතුනි ඉගෙන ගත්තත් හොඳට ශබ්ද ශාස්ත්‍ර මේ ත්‍රිපිටකය විතරක් නෙවෙයිනේ අලංකාරද කාව්‍යද ඒව වුණා නේද මේ හැමදේම ගාතාවක් හදන්න කවියක් හදන්න මේ ඔක්කොම එහෙත්තන්න හොඳට පුරුද්දක් තිබුණා දැන් බලන්න මේ ඉස්සර හාමුදුරු මුළු සිතත් සංග්‍රහව කඩපාඩම් කරා බාල අවතාරේම කඩපාඩම් නේද සාරස්වතේම කඩපාඩම් ඉතින් මොන හරි ලියනකොට මේ තුනෙන්ම මතක් වෙන නේ ඊළඟට බලන්න මේ මොනවාද කාව්‍ය ආදර්ශයේ වෘත්ත රත්නාකරේ වුත්තෝදය සුබෝදාලංකාරයේ වුත් නේද සියබස් ලකර මේ ඔක්කොම පුළුවා ඒකනේ ඉස්සර ඔක්කොම ලිව්වේ සඳස් කවිනේ ඒ කාලේ තිබුණේ ඔක්කොම සඳස් කවි දැන් මොකද උනේ සඳස් කවි ලියන්න දන්නේ නැති කට්ටිය ඔයි මොකක් කරේ ලියලා කවියක් කිව්වා ඒකට දැම්මා නිසදස් දැන් නිසදස් කියන්නේ සඳස් කවි ලියන්න දන්නේ නැති අය ලියන එක නේ ඔව් දැන් ඉස්සර මිනිස්සු එවනේ දැන් බලන්න ඒ කට්ටිය දැන් සිදත් සංගරාවේ කවියක් ලියන හැටි පළවෙනියෙන් කියලා දෙනවනේ එක යම රජ අවනල අං අවාකර උපබගහා නර නැතිමර වේ අමර සුර කුරු පෙර පසු වැඩදී අවාකර නසා සුබසියල් නර කුරු මැදුම් සර කියලා ඕවටන් ගන්නේ කවි ලියන හැටි නේද අපිට මතකයි පුංචි කාලේ කාව්‍ය ආදර්ශ තියෙනවා නේද චතුර්මුඛ මුකාම්බෝජ වනහංස වදූර්මම මානසේ රමතාං නිත්‍යං සර්ව සුක්ලා සරස්වති කියලා කාව්‍ය ආදර්ශයි පටන් ගන්නවා කවියක් ලියන හැටි කොහමද ඒකට අලංකාරයක් යොදන හැටි පදයක් යොදන හැටි මේක ඔක්කොම කියලා දෙන. පාලි සිංහලයි සංස්කෘතයි තුනම දන්නුනේ ඉස්සර මිනිස්සු. නේ? දැන් ඉතින් මොන්ටිසෝරි ඉඳලා මොකද්ද ගන්නන්නේ පරිගණකේ. ඒකෙන් වෙලා තියෙන මොකද්ද කිසිම කෙනෙක් පාඩම් නැහැ නේ. ඔක්කොම පරිගණකෙන් ගහන්න ඕන පාඩම් වෙන්න. නේ? පුදුම විනාශයක් තියෙනවා. තේනසම මෙන්න අසම්මෝහ සම්පජඤ්ඤය කිව්ව එකයි හොඳ අවබෝධයක් තියෙනවා ධර්මයේ ගැන මන අවබෝධයක් පදයක් ගත්තම ඒ පදේ නිරුක්තිය දැනගන්න ඕනේ පද සිද්ධිය දැනගන්න ඕනේ මොකද බුදුහාඳුරන්ගේ බණ සාක්කාත එකක්නේ ඇයි සාක්කාත කියන්නේ හොඳට දේශනා කරපු එකක් ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසాన කල්යාණං සාත්තං සබ්බැඤ්ජණං කේවල පරිපුන්නම් බ්‍රහ්මචර්ය නේ මුලමැද අග මුල හොඳට දේශනා කරමු මැද හොඳට දේශනා කරමු අග හොඳට දේශනා කරමු අර්ථ සහිත බණක් බුදුහාමුදුරුවෝ දේශනා කළේ බුදුහාමුදුරුවන්ගේ බණ අර්ථවත් තුනේ කොහොමද කරුණු හයක් නිසා මොනද කරුණු බුදුහාමුදුරුවන්ගේ බණ අර්ථවත් වෙන කරුණු හයක් ගින්දන මොනවද ඒ කරුණු අල්දිනවද සංකාසන ප්‍රකාසන විවරණ විභජන උත්තානීගම්ම පඤ්ඤත්ති මොකද සංකාසන කියන්නේ සංකීර්තේන කාසනා සංකාසනා පටමං කාසනා ප්‍රකාසනා විත්තරණා දිවරණා විභාග කරණං විභජනා පාකට කරණං උත්තානිකම්ම පාකාරෙහි ඥාපණං පඤ්ජත්ති අන්නේ වනේ තිප්ප කරන අටුවා විස්තර කරා නේද ඔය විතර කරන්න කියත් සාහිර වෙලාවක් යනවා සංකීර්තේන කාසනා කෙටියෙන් කීම ධර්මයේ බුදුහාඳුනක තිබිච්ච මූලික දෙකක් තමයි මුළු සූත්‍රයේම දේශනාව ඉස්සෙල්ලම කියලා දෙනවා දැන් බලන්න මම උදාහරණයක් කියනවා මම මීට කලින් උන් මෙයාටන කියලා දීලා ඇති දැන් මහා සතිපට්ඨාන සූත්‍රේ නේද ಉದ್ದೇಶේ මුලින්ම තියෙනවා කොහොමද තියෙන්නේ ඒකායනෝ අයං වික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය සෝක පරිද්දවානං සමතික්කමාය ඥානස්ස අධිකමාය නිබ්බානස්සච්ච කිරියා යේදං චත්තාරෝ සතිපට්ඨාන ගතමේ චත්තාරෝ කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේ ලෝකේ අවිජ්ජා දෝමනස්සං වේදනාසු වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේ ලෝකේ අවිජ්ජා දෝමනස්සං චitte චිත්තානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේ ලෝකේ අවිජ්ජා දෝමනස්සං ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේ ලෝකේ අවිජ්ජා දෝමනස්සං මේ වළන්න මේ සංකේප මේ සංකාසනා කිව්වේ මේකට නේද පකාසනා කිව්වේ ප්‍රථමයෙන් කීම බුදුහාඳුරන්ගේ අනම්මනම් කතන්දර නෑ වැල්වටාරක් බුදුහාඳුරෝ ධර්මදේශනා කරන්න ගියාම එක සැරේට මුණ්ඩාංශ කියන දසමේ වික්කවේ ධම්මා පබ්බචිතේන නසේ විතබ්බා මහණෙනි කරුණ 10ක් තියෙන භික්ෂුන් වහන්සලා විසින් ඇසුරු නොකළ යුතු නේද වා භික්ෂුන් වහන්සලා විතර නිතර සීකල යුතු කරුණ 5ක් තියෙනවා 6ක් තියෙනවා 7ක් තියෙනවා මෙහෙම කියලා කියනවා නේ
අහන්න බලන්න. ඒ වගේ ආපු කාරණේ කියනවා මිසක මේ එක එක කෙනාගේ ගුණ කිය කිය අරෝමයෝ කිය කිය එහෙම කාලය ගත කරලා නැහැ බුදුහාම. නේ? ඉතින් ඒකයි. සංකාසන ප්‍රකාසන විවරණය කරලා පෙන්වලා තියෙනවා. නේ? පදයක් ගත්තම මේ පදේ විවරණය කරනවා. මෙන්න මේකයි 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 මෙහෙමයි යෙදෙන්නේ කියලා. විභජනය කරලා කොටස් කරලා ඉතින් ඔක්කොටම උදාහරණ තියෙනවා වෙලාව ගත වෙනවා පින්නතුනි නැත්තම් බැලුවට පස්සේ මහ පුදුමයි මේ මේ ඉගන්නේ නේ සබ්බඤ්ඤන කියන එකත් ওই විදියමයි නේද බැංජේති ඉතියත්තෝ ඒතේනාති බැංජන ආර්ථේ බඳින හිඳ තමයි බැංජන කියන්නේ අක්කර පද බැංජන ආකාර නිරුක්ති නිද්දේශ කියලා කරුණු හයකින් ඒක උගන්වන්නේ පැහැදිලි මේ ඔක්කොම දැනගන්න ඕනේ එතකොට තමයි අපිට නියම ආර්ථේ හිතට එන්නේ නැත්තම් මොකද වෙන්නේ භාෂාවේ පදේ දැක්ක ගමන් අපිට හොර තේරුම කියනවා අපි කිව්ව ගමන් දන්නේම නැහැ දැන් ඊපෙරිදා මම මෙහෙම කියන එක වරදවා තේරුම් ගන්න එපා දැන් මුද්‍රණය කරලා තියෙනවා මේ සිංහල අටුවා ඒ සිංහල අටුවා පොතක මේ තියෙනවා අම්බලට්ටිකා රාහුලෝවා සූත්‍රේ ඈ සූත්‍රයේ තියෙනවා කණ්ඩකෝ නාම ජාතකාලතෝ පට්ටාය තිකිනෝ කණ්ඩකෝ නාම ජාතකාලතෝ පට්ටාය තිකිනෝ මේ රාහුල හාඳුරු ගැන කියන්නේ ඉතින් මේ පරිවර්තනය කරපු හාඳුරු මන් දන්නේ නැහැ කවුදයි කියලා. ඒ හාඳුරු ලිය හරි මේ ගී මහත්ය හරි ඇලියල් තියෙන කොහොමද? කණ්ඩකයා උපන් කල වඩම්ම තියුණුය. කණ්ඩකෝ නාම ජාතකාලතෝ පට්ටාය තිකිනෝ. එයා පරිවර්තනය කරලා තියෙන කොහොමද? කණ්ඩකයා උපන් කල පිරම්ම තියුණුය. නමුත් මෙතන කණ්ඩකෝ කියන්නේ කණ්ඩකයා නෙවෙයි. මෙතන කණ්ඩකෝ කියන්නේ කටුව කියන එක. මෙතන කටුව උපන් කල වඩම් තියුණුය. දැන් ගහේ කටු උල් කරන්න ඕනේ නැහැ කියන්නේ. ඒක තමයි මේ කියලා දෙන අටුවා පාඩේ. නමුත් මෙයා පරිවර්තනය කළේ කොහොම? පැහැදිලි මං කියන එක. ඉතින් ඒ නිසා හොඳ කල්පනා කරලා ඕන දැන් අයි පොතක් ගන්නකොට උනත් ඒ පොත බලන්න ඕන පින්නතුනි හොඳ අවබෝධයෙන් ලියපු කෙනෙක්ද ලිව්වේ කියලා. නැත්තම් අපි දන්නේ නැහැ දැන් පඤ්ඤාවන්ත සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස කිව්වනේ. මං ඔය කීපතරයක්ම කියලා දුන්නානේ මේකේ තේරුම නේ. මොකක්ද තේරුම? ඈ පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ මේ ධර්මයේ ප්‍රඥාවන්තයන්ට නායං ධම්මෝ දුප්පඤ්ඤස දුප්පඤ්ඤස කිව්ව මොකද ඈ ඉදෙයනේ වේ කියනේ කිසි දෙයක් මතක හිටින්නේ නෑනේ මීට කලින් මං කීසරයක් කියලා දුන්නා දුප්පඤ්ඤ කියන එක ප්‍රඥාව නැති මිනිස්සු ඉන්නවද දෙයනේ බලන්න මේ ආසනේ ඉඳගෙන මං කීසරයක් මේ වචන විස්තර කරලා තියෙනවා දුප්පඤ්ඤ කියන්නේ පින්නතුනි පඤ්ඤාව නැති කියන එක නෙමෙයි. දුෂ්ප්‍රඥ කියන්නේ සංස්කෘතන දාපු එක නේද? පාලිය ගැව්වම මේක සංස්කෘතන පෙරලනෝ. ඉතින් කොහෙද ජීවත් වෙන්නේ? මං අහන්නේ සිංහලෙන්. දුප්පඤ්ඤ කියන එකේ සිංහල වචනේ මොකද්ද? ඈ? ඒ සිංහලෙන් කියන්නේ දැන් කත කියන්නේ කරල්ලාද? දුක්කත කියන්නේ වරදවා කරල්ලාද? වාසිත කියන්නේ කියනලාද? දුප්පාසිත කියන්නේ වරදවා කියලාද? පඤ්ඤාවන්ත කියන්නේ නුවණ ඇති දුප්පඤ්ඤ කියන්නේ නුවණ වරදවා යදු නුවණ තියනෝ යොදලා තියන්නේ වැරදි ක්‍රමයට නෑ මෝඩ කියන එක නෙමෙයි මෝඩයෝ නෑනේ මෝඩයෝ කොහෙද ඉන්නේ මෝඩය වෙලා උපදින්න බෑනේ මේ මනුස්ස ලෝකේ කොහොමද මෝඩය උපදින්නේ සෝමනස්සාග ඥාන සම්පයුත අසංකාරික සිතකින් උපදින්න බෑ මිනිහෙක් වෙලා උපදින්නේ එහේ මනුස්සයෙක් මෝඩයෙක් වෙන දැන් ප්‍රභාකරන් මෝඩයෙක්ද ඔය යා වැරදි ලෙසනේ යාගේ නුවණ යදුවේ. එයා නිවැරදි ක්‍රමයට යදුවා නම් ප්‍රභාකරන් දෙතුමුණන ඔයිට වැඩිය ලොකු දැනකට යන්නේ. නේද? ඒ මනුස්සයාට අවුරුදු ගාණක් රටක් එක්ක යුද්ධ කරන්න මොන තරම් නම් දැනුමක් තියෙන්න ඕනද? තනි පුජ්‍යලී. නමුත් එයාගේ නුවණ යදුවේ වැරදි ක්‍රමයට. දැන් මේ අතෝ හැමදෙනා වගේ පරිගණක පාවිච්චි කරන අය. දැන් පරිගණකෙට හදලේ වොන්නේ ওই වෛරස්. වෛරස් හදන එක්කෙනා මොඩේද්ද? මෝඩයෙකුට පුළුවන් ද වෛරස්යක් හදන්න? බෑ. එයාගේ නුවණ යොදලා තියෙන වැරදි ක්‍රමයට. අන්න ඒකයි මේ කියන්නේ. මේ ඇත්ත ඔක්කොටම නුවණ තියෙනවා. හැබැයි නුවණ නිවැරදි ක්‍රමයට යොදවන්න ඕනේ. එතකොට තමයි සසරින් ගතර වෙන්නේ. නුවණ වැරදි ක්‍රමයට යොදව ගම කොහෙද යන්නේ? කෙලින්ම අපායේ. තේරුණාද? ඒකනේ උදාහරණ කියන්නේ අප්පගතේ මිනිස්සෙසු යේ ජනා පාරගාමිනෝ. අතයන් ඉතරා වජාතිර මේවාණු දාවති. ඉන්නගෙන් ඊටම සල්ප දෙනයි නිවන් දකින්න. අනිත් ඔක්කොම සසරට යනවා. පැදලි මං කියන එක ඒ නිසා හොඳට තේරුම් ගන්න ඕන හොඳට දැනුවත්කම තමයි අවශ්‍ය වෙන්නේ මොකද ප්‍රඥාව නිසානේ සංසාරයෙන් එතර වෙන්නේ අවිද්‍යාවෙන් අයින් වීම නිසානේ
එනිසා Tamanta සංඥා විඤ්ඤා පරිඤ්ඤා අවිඤ්ඤා කියන ස්තර පහේදී එකතු වෙන සංඥා ප්‍රඥාව නේද පොට්ටපස් සූත්‍රයේදී කියලා දෙනවා සංඥා විඤ්ඤා පරිඤ්ඤා අවිඤ්ඤා පඤ්ඤා කියන ස්තර පහකින් අපේ ප්‍රඥාව දිනු වෙන්නේ ඒ ප්‍රඥාව Taman සතු කරගන්න ඕනේ ඒ කරගන්නකොට තමයි Tamanට පුළුවන්කම තියෙන්නේ එකෙන් විශාල ප්‍රතිඵලයක් ගන්න ඕ නැතුව නිකන් ඉබේ ලැබෙන්නේ නැහනේ ඒ කවුරුවත් හිතන්න බෑ මෙතන ඉන්න කිසි කෙනෙක්වත් රටේ ඉන්න කිසි කෙනෙක්වත් මෝඩයෝ කියලා මෝඩයෝ නෙවෙයි ඒ කට්ටිය තියෙන ගැටලුව මොකද්ද ඒ නැත්තං ඒ නුවන් නිවැරදි ක්‍රමයට යොදන්නේ නැහැ පැහැදිලිද නුවන් නිවැරදි ක්‍රමයට යොදනෝ නම් අනිවාර්යෙන් කිසි කරදරයක් නැතුව සසරින් එතර වෙනවා තේරුණා ඒකයි මේක එතකොට දැන් ඔන්න සිහිය පිහිටුවා ගන්න ක්‍රම හතරක් මං කියලා දුන්නා සිහිය ඇති කරගන්න නේද පළවෙනි එක සති සම්පජඤ්ඤේ නේද ඒ සති සම්පජඤ්ඤේ කොටස් හතරයි සාත්තක සම්පජඤ්ඤේ සප්පාය සම්පජඤ්ඤේ ගෝචර සම්පජඤ්ඤේ අසම්මෝ සම්පජඤ්ඤේ හරිනේ එදැන් එතකොට මේ ඊට අමතරව දැන් ওই සති සම්පජඤ්ඤේනේ ඒ සිහි ඇති වෙන තව ක්‍රම තුනක් තියෙනවා බලන්න ඒ දෙවෙනි එක මොකද්ද මුට්ටස් සති පුජ්ජල පරිවර්ජනදා මොකද්ද මුට්ටස් සති පුජ්ජල පරිවර්ජනදා කියන්නේ පිස්සු අත්තෝ නේද සී කල්පනාවෙන් තොර අත්තෝ අයින් කරන්න උපට්ටස් සති පුජ්ජල සේවනතා සී කල්පනාවෙන් යුතුව අය නිතර ඇසුරු කරන්න ඕන ඒ වගේම තදදි මුත්තතා නිතර නිතර සිහි කල්පනාවෙන් කටයුතු කරන්න ඕන තේරුණා සම්මා සතිය කියන එක ඇති වෙන්නේ එතකොට තමයි එතකොට මෙන්න මෙහෙම ඇති කරගන්න සිහිය තමයි නේද අවබෝධයෙන් යුක්තව ඇති කරගන්න සිහියෙන් තමයි සති සම්පජඤ්ඤය කියන එක ඇති වෙන්නේ හරිනේ ඒ සති සම්පජඤ්ඤය නැති වුණොත් මොකද වෙන්නේ නේද සති සම්පජඤ්ඤයේ භික්කවේ අසති සම්පජඤ්ඤ විපන්නස්ස හතූපනීසං හෝති මොකද්ද හිරියොත්තප්ප සීකල්පනාව නැති එක්කෙනාටම දන්නේව නැහැ හිරියොතම් දෙක නැතු යන ලැජ්ජාවයි බයයි මොකද්ද ලැජ්ජාව බයයි කියන්නේ ආ ඒකනේ නේද හිරියොත්තප්ප සම්පන්නා සුක්ඛ ධම්ම සමාහිතා තං වේ සප්පුරිසා ලෝකේ දේව ධම්මෝති උච්චති මේ දේව ධර්ම ජාතකයේ තියෙන මතකනේ මහින්සාසක චන්ද්‍ර සූර්ය කුමාරයා එක්ක තුන්දෙනාගේ කතාව ආයි එන්න හිරියොත්තම් නේ අලජ්ජිතායේ ලජ්ජන්ති ලජ්ජිතායේ නලජ්ජති මිච්ඡාදිට්ඨි සමාදානා සත්තා ගච්ඡන්ති සුද්ධති නේද ලජ්ජ විවුත්තන ලජ්ජ නොවෙනෝනම් ලජ්ජ නොවියුත්තන ලජ්ජ වෙනෝනම් මොකද වෙන්නේ මිච්ඡාදිට්ඨියක් ඒ ගැටිය අපායමයි යන්නේ නේද බය වෙන්න ඕන තැන බය නොවෙනෝනම් බය විවුත්තන බය වෙන්නේ නැත්තම් එයා මිච්ඡාදිට්ඨියෙන් තමයි ඇයි තපායයන් පැහැදිලිනේ එතකොට මේ හිරියොත්තප්ප කියන එක හිරියොත්තප්ප මේ හිරියොත්තප්පේ අසති හිරියොත්තප්ප විපන්නස්ස හතූපනීසං හෝති ඉන්ද්‍රිය සංවරෝ හිරියොත්තප් දෙක නැති එක්කෙනාට ඉන්ද්‍රිය සංවරයක් නැහැ නේ මෙයා දන්නේ ඉන්ද්‍රිය අපිට කීයක් තියෙනවද 6යි නැත්නම් ආයතන 6ක් තියෙනවා චක්කා ආයතන සෝත ආයතන ගහන ආයතන જીව ආයතන කාය ආයතන මන ආයතන නේද මේ ආයතන කියන වචනේ අටුවාවේ විස්තර කරන්නේ කොහොමද ආයතනේ කියන එකේ තේරුම මොකද්ද ආයතින් වට දුක්ඛං කරෝතිති ආයතනං සසර දුක වැඩි කරනුයේ ආයතන නවේ සංසාර දුක වැඩි කරනේවර තමයි ආයතන කියන්නේ හරිනේ ඒ ආයතන පින්නතුනි මූලික වශයෙන් ගත්තම පෙන්නා දීලා තියෙනවා මේ ආයතන වල ස්වභාවය මොකක් කරන්න කැමතිද පිනවන්න කැමතිදනේ මානසං පාපසන්නින්නම් අපායා විවටා නන නිතරම හිත කියන්නේ පිනෝපම් පිනෝපම් කියලා නේද ඒ පිනවන්න කැමති නිසා මොකද්ද වෙන්නේ අපි මේ ආයතන වලින් කරන්න කැමති මොනවද සුකරානි අසාදුනි හිතානි අහිතානි ච යං වේ හිතං ච සාදුං ච තං වේ පරම දුක් කරා නේ නරක වැඩ කරන කිතා පහසුයි හොඳ වැඩ කරන කිතා අමාරු නේ ඉතින් ඒ නිසා නිතරම මිනිස්සු කැමති මොකක් කරන්නද නරක වැඩ කරන්න ආයතන කැමති නිතරම පිනවන්න බුදුහාඳුරු ගන්නනේ කොහොමද ආයතන පාවිච්චි කරන්න මෙන්න මෙහෙම බුදුහාරු කියන්නේ කොහොමද චක්කුණා රූපං දිස්වා නනිමිත්තක් ගායි යෝති නානු බෙන්ජනක් ගායි යෝති අත්වාදි කරන වේදං චක්කුඉන්ද්‍රියං සංවරං විහරන්තං සෝතේන සද්දං සුත්තා නනිමිත්තක් ගායි යෝති නානු බෙන්ජනක් ගායි යෝති අත්වාදි කරන වේදං සෝතේන්ද්‍රියං සංවරං විහරන්තං ගානේන ගන්ධං ගායිත්වා නනිමිත්තක් ගායි යෝති නානු බෙන්ජනක් ගායි යෝති අත්වාදි කරන වේදං ගානේන්ද්‍රියං සංවරං විහරන්තං ඕමනේ දිනුමුද නේද අහිං රූප දැකලා නිමිති දාගන්නව හොදයි කියලා හිතන්නව අල්ලන්න යන්නව තවන් සතු කරගන්න යන්නව නේද කණෙන් ශබ්ද අහලා මේ ඔක්කොම එහෙමයි නේ දිත්තේ දිත්ත මත්තං සුතේ සුත මත්තං මුතේ මුත මත්තං විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං නේ ධම්මික තේර ගාථාවේදී කියලා දෙන්නේ ඇස් ඇත්තේ නමුත් අන්ධයෙකු වෙන්ද කන් ඇත්තේ නමුත් බීරෙකු වෙන්ද බල ඇත්තේ නමුත් දුවලෙකු වෙන්ද නුවණ ඇත්තේ නමුත් මෝඩයෙකු වෙන්ද
ඔය විදිහට මේ ඉන්ද්‍රිය සංවරය මේ අතු නිතර අහලා තියෙන ඒවනේ මං ඒකයි මම ඉක්මනින් කියන්නේ මේව පින්නතුනි අපි නිතරම අපේ ඉන්ද්‍රිය නිතරම පාවිච්චි කරන්න ඕන මේකට අපි ඇහැ ලැබිලා තියන්නේ ලෝකයේ දකින්න මිසක ඇහැ පිනවන්න නෙමෙයි කන ලැබිලා තියන්නේ ලෝකයෙන් තියෙන යහපත් දේ අහන්න මිසක කන පිනවන්න නෙමෙයි මේක හොඳට තේරුම් ගන්න. ඒ තේරුම් ගත් එක්කෙනාට හොඳට ඉන්ද්‍රිය සංවරයක් තියෙනවා. ඉන්ද්‍රිය සංවරය තියෙන එක්කෙනාට ලැජ්ජ බය තියෙනවා. ලැජ්ජ බය තියෙන එක්කෙනාට සී කල්පනාව තියෙනවා. පැහැදිලිද? මේ එකිනෙකක් එකිනෙකට සම්බන්ධයි. ඒතකොට ඉන්ද්‍රිය සංවරය නැති එක්කෙනාට මොකද වෙන්නේ? හතුූපනී සංහෝති සීල. එයාට සීල්වත් කමක් නැහැ. ඉන්ද්‍රිය සංවරය එක්කෙනා ඔක්කොම කරන්නේ නරක වැඩ. සතුන් මරනවා, සොරකම් කරනවා, කාමයේ වර්ධවා හැසිරෙනවා මේ ඉන්ද්‍රිය සංවරයිනේ. නේ? ඉන්ද්‍රිය සංවරයක් කෙනා ওই වගේ නරක වැඩවල තමයි නිතර යෙදෙන්නේ. ඒ නිතර යෙදුන පස්සේ දන්නේව නැහැ යා දුසිල්ලොත් එක්ක. නේද? දුසිල්ලොත් වෙච්ච එක්කෙනාට මොකද වෙන්නේ? සම්මා සමාධියක් නැහැ. එයාට චිත්ත සමාධියක් නැහැ. දැන් උඟ දෙනේ භාවනා කරනෝ පැය ගණන් අවුරුදු ගණන් මාස ගණන් මේ භාවනා කරාට උඟ දෙනකොට චිත්ත සමාධියක් නැහැ. මේ ඇත්තන්ට චිත්ත සමාධිය ඉක්මනින් ඇති වෙන්නේ නැත්නම් ඒකේ අදහස මොකද්ද? සිල්වත් කම නැහැ කියන එක. තමන්ගේ හිතෙන් කතා කරලා අහන්න තමන් සිල්වත්ද කියලා. මතක නේද අර මිලක්ක වැද්දට උඩු වැඩේ? එම එක දවසක් කියලා දුන්නා මේක මතක ඇතිද නැත්නම්? මං කෙටියෙන් කියන්න සමහර අයත් දන්නේ නැති හින්දා එම මිලක්ක කියන වැද්දා සතුන් මරාගෙන කැලේ ගිහිල්ලා ගිහිල්ලා ඔන්න මේ එදා කිසිම සතෙක් මරා ගන්න බැරි වුණා. මෙයා ඔන්න ගියා පන්සලකට. කැලේ තියෙන පන්සල්. ඒ පන්සලට ගියා මෙයා ඉතින් ගියාම ලොකු හාන්දරෝ මේ දාන එහෙම වළඳපු වෙලාව හිටියේ. ඉතින් හාන්දරෝ මොකද කරන්නේ? කෑම ටිකක් මේ මිනිහට දුන්නා. දීලි වරලා ওই කැවිලි පෙවිලි ටිකක් දුන්නා. ඊට පස්සේ ඉතින් කාලා බීලා මේ මනුස්සයා ටිකක් ඇලවෙල ඉඳලා ඉතින් මොකද කරන්නේ? අතුපතු ගාලා සුද්ධ බුද්ධ කරලා දැන් පන්දලේ නතර වුණා. ඉතින් ඊට පස්සේ දවසෙත් ඉතින් කාලා බීලා දැන් ඉතින් ඉන්නවා. ලොකු හාන්දරෝ පන්දලෙත් කවුරුත් නැති හින්දා ඔය ඉඳපන් කියලා හිටියා. ඉතින් වාස්සේ මොකද වෙන්නේ? ටික දවසක් යනකොට මේ මනුස්සයා හිතුවා ලොකු හාන්දරන්ට කියලා මහාන වෙන්න ඕනේ කියලා. ඉතින් ලොකු හාන්දරෝ ඇහුවා හොඳයි මම මහාන කරන්නම්. මහා දන් ඉදී අතුපතු ගාගෙන සුද්ධ බුද්ධ කරගෙන ඉන්නෝනේ. ඇව්වා මේ මහාන වෙන්න නම් අම්මගේ තාත්තගෙන් අවසර ගන්න ඕන. ඔයාගේ අම්මා තාත්ත ඉන්නවද? අනේ ආදරු මගේ අම්මා තාත්ත දෙන්නව නැති වෙලා ඉන්නවා. ඔයා එහෙනම් විවාහ ජීවිතයට පත්ලා නෑ ඒත් නෑ කිව්වා. මට මම විතරයි කිව්වා. ආයෙ නම් කවන්න නෑ මහාන කරමු කියලා. ඉතින් එයාට ඉස්සෙල්ලා මහාන කරන්න ඕනේ ඒවා මූලික බණදහම් කියලා දුන්නා. ඒකෙන් අදහස් කරන්නේ කවුරුවත් නැති මිනිස්සුයි මහාන කරන්න කියලා. දැන් සමහර අයත් කියන්නේ හතර කේන්දරේ පාලුනාවේ මහාන කරන්න කියලා. මගේ කේන්දරේ ගියාල පෙන්වන්න පුළුවන් එහම අපේ හතර කේන්දරේ වහන් පාළු වෙලා නෙමෙයි නේද අපි බොහොම වැදගත් පවුල් වල මේ අපේ නායක හඳුනනත් එහෙමයි නේද මේ එහෙම වෙලා මහන වෙලා නෙමෙයි සමහරු හිතන්නේ එහෙමයි නේද ඉතින් මේ මිනිස්සයා මහන කරේ හරමයි ඉතින් ඒ මහනුණාට පස්සේ මහන කරන්නේ ඉතින් මූලික කටපාඩම් කරවල ඉවරලා දැන් මිනිස්සයා මහන කරා මහන කරාට පස්සේ ලොකු හඳුරෝ කිව්වා මේ මහනුණාට පස්සේ නිකම්ම දානේ වලදවල දින්න බෑ නේද පුංචි කාලේ මහනුණා නම් අපි වගේ මෙහෙම කටපාඩම් කරලා මහන්සි වෙලා ඉගෙන ගන්නවා දැන් වයසට ගිහිල්ලා මහන්නා මේව කරන්න බෑනේ ඒ නිසා ඔයාට දැන් ඒ කරන්න දෙයක් නැහැ ඔයා මේ භාවනා කරන්නයි කියලා කර්මස්ථාන කියලා දුන්නා. ඉතින් කර්මස්ථාන කියලා දීලා මෙයා ඉතින් මොකද කරන්නේ දැන් දාන්නේ හැම වලදලා ඉතින් විවේක අරගෙන දැන් ගිහිල්ලා කර්මස්ථාන අනුව භාවනා කරන්න යනවා. මෙහෙම අත් දෙක තියාගෙන ඇස් දෙක අඩවන් කරගෙන ටික වෙලාවක් මෙහෙම භාවනා කරගෙන ඉන්නකොට මෙයාට පේනවා මුවේ කොළු උඩින් පයින්නෝ. මෙයා තියව මලේක මුවේ කැඳිලා මුවා කෑ ගහනව හෙනෝ. මෙයා දුවගෙන යනෝ පේනෝ. මේ අර පිහියෙන් මේ මුවාගේ බෙල්ල කපනෝ පේනෝ අං තට්ටුව ගලවනෝ පේනෝ හැම ගලවනෝ පේනෝ මස් ගලවනෝ පේනෝ මස් සුරේක දාගෙන ලේ බේරි බේරි දැන් අරගෙන කඩපලට යනෝ පේනෝ ඒ විකුල්ලා මත් පැම්බනෝ පේනෝ ඉතින් මේ කනබොන જાති මේ පේනෝ මේ ඔක්කොම මෙවි මෙවි පේනෝ මෙයිද මෙයි කල්පනා කරලා දෙයියනේ භාවනා නම් හරියන්නේ නැහැ මට ලොකු ආඳුරන්න ගිහලා කිව්වා ආඳුරනේ අනේ මට නම් භාවනා කරන්න බෑ මම ගෙදර යන්නම් කියලා කොහම ලකවාන්දර කුවා ඊ රාත්‍රි මහ වැස්සක් වැටුණනේ නේද ඒ වැටල වැටල මේ ගස්සොල අතු කඩා වැටල මේ මුළු පන්දලේම අතු කෑලි අනේ මේ ටික ඔක්කොම එකතු කරලා එක තැනකට දාලා ගිනි තියන්න මට තනියම මේව කරගන්න බෑ ඔයා දන්නවනේ ඉතින් මේ දවස්වල අපි දෙන්නත් එක්කමනේ කලේ මේ ඔක්කොම ටික ගාලා ගිනි තියන්නේ කොහොමද ඉතින් මේ අමුදර මොකද්ද මේ දිය බේරි බේරි ගෑලි වරලා එක තැනකට ගොඩ ගැව්වා දැන් මහ විශාල කන්දක් විතර වුණා අර වද නම් මෙයා ගින්දර අරන් ගිහලා ගිනි තියන්න හදනවා මේ අමුදර තැත නිසා මේ වෙන්නේ නැහනේ ඉතින් මෙයා ඊට පස්සේ ලොකු හාඳුරන්ට ඇවිල්ලා කිව්වා අනේ හාඳුරෝ ඒකත් මට බෑ කියලා හා ඇත්තද කියලා දැන් ලොකු හාඳුරෝ යම් බලන්න කියලා එතෙන්ට එක්ක ගියා ගිහිල් ඉවරලා දැන් යාර ගින්දර ගේන්න මතක නැති වෙලා දැන් මොකදයි කරන්න කියලා හැවම ලොකු හාඳුරෝ කිව්වා හා පොඩ්ඩක් ඉන්න කියලා මහා පොළොව දෙබෑ කරා දෙබෑ කළා ගත්ත අවීචියෙන් ගින්දර අරගෙන ඉවරලා මේකට ගිනි තියන ගමන් මෙයාට අවීචිය පෙන්නවා මෙන්න සිවුරු ඇරලා ගෙදර ගියොත් මෙතෙන්ට තමයි කෝ යන්න වෙන්නේ
මනුස්සයා හොඳටම බය වෙලා ඊට පස්සේ භාවනා කරයි කියලා තියෙනව පොතේ. ඉතින් මේ කතාවෙන් කියලා දෙන්නේ මේ දුසිල්වත් අයට තමයි භාවනා කරන්න බැරි. භාවනාවට තියෙන ආසන්න කාරණේ තමයි සිල්වත්කම. සිල්වත්කම නැත්නම් එයාට සම්මා සමාධියක් නැහැ. සම්මා සමාධිය නැත්නම් එයාට යථාභූත ඥාන දර්ශනයක් නැහැ. යථාභූත ඥාන දර්ශනයක් නැත්නම් එයාට නිබ්බිදා විරාගයක් නැහැ. නිබ්බිදා විරාගයක් නැත්නම් විමුක්ති ඥාන දර්ශනයක් නැහැ. තව වනාත් දෙකට තියෙනවා මහරගම ධර්ම ආයතනයේ. ඉතින් ඒ නිසා වින්නතුනි දැන් දීර්ඝ අනුශාසනාවක් කරන්න වෙලාව නෙවෙයි. අද මේ දායකත්වයේ දරනවා රුහුණුපුර රොබට් ගුණවර්ධන මාවතේ ෂර්ලි සිල්වා මහත්මයා, ඒ වගේම රේණුකා ගුණවර්ධන පුතා විරාජ් උදාර, ඒ ඇත්ත විසින් දෙපාර්ශ්වයේ මියගිය ඥාතීන්ට පින් දෙන්න දායකත්වයේ දරනවා. ඒ වගේම මේට වසර 6කට පෙර 2011 5 14 වෙනි දින පරලෝසපත් වූ අපගේ දයාබර පියාණන් වන දයාරත්න අල්මේදා රත්නා මහත්මයාට සහ අප නමින් මිය පරලෝකයේ සියලු ඥාති මිත්‍රාදීන්ට මේ ධර්මදේශනාය කුසල් බලෙන් ඔවුන් ඔවුන්ගේ සසර ගමන කෙටි වී සැපවත් වී ඉතාම ආසන්න භවයකදී චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට දුකින් මිදී නිර්වාණ අවබෝධ වේවා අදිෂ්ඨාන කරන්නේ දයාරත්න අල්මේදා පියාණන්ගේ භාර්යාව ඇතුළු දරු මුණු ගුරන් විසින්. ඒ වගේම තවදුරටත් මෙම දර්ශන දේශනාවේ කුසල් බලෙන් දේශකයාණන් වහන්සේටත් ආරාමේ ප්‍රධාන අනුශාසක පූජනීය අපේ ආචාර්ය මිරිස්සේ ධම්මික ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලාට නිදුක් නිරෝගී සුවය නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පරලෝසපත් ඒ විජේනායක මිත්තණියටත් මව්පිය දෙපළ ගුරුවරු ඇතුළු අපනම් මියගිය සියලු දෙනාටම නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. පවුලේ සමටත් ජීවත් වන ගුරුවරු ඥාති හිත මිත්‍රාදීන් සමටත් ධර්ම ශ්‍රවණය කළ පින්වත් ඔබ හැමටත් මෙම කුසල් බලයෙන් නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. වගේම ගයානි සුගද්දාස මහත්මිය විසින් මියගිය සහෝදරයා අරුණ සුගද්දාස මියගිය නන්දනිය හා මාමණ්ඩිය සරණලතා රාජපක්ෂ විමලසිරි අමරපේම රාජපක්ෂ යන හැම දිනාටම නිවන් පිණිස ඒ හැම දිනාටමත් නිවන් පිණිසත් ඒ වගේම සුජීවත්ව සිටින දෙමාපියන්ට සෙත්පතන්න අද මේ පින්කමට දායකත්වයේ දරනවා. ඉතින් ඒ සෑම දිනාගෙන් බලාපොරොත්තු ඉෂ්ට වෙලා ඉදිරි අනාගත කටයුතු සාර්ථක වේවා කියලා අපි ආශිර්වාද දෙවියන්ට පින් දෙමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදි චිරං රක්ඛන්තු සාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. වැදගත් අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්තිමේව ච අතෝ නිබ්බාන සම්පත්ති මිනාචේ සමිච්ඡතු. සියලු දිනාටම තුනුරුවන් සරණයි.